ගරු කතානායකතුමනි පසුගිය නවවෙනි දින මේ රටේ සිදු වූ ඉතාම අවාසනාවන්ත සිද්ධිය නිසා මම ප්‍රථමයෙන්ම මගේ ශෝකය ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා අපත් සමග මේ පාර්ලිමේන්තුවට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට පැමිණිච්ච අපේ ගරු අමරකීර්ති අතුකෝරල අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ඉතාම අවාසනාවන්ත ලෙස ඒ කලහකාරී පිරිසකගේ පහර දීමකට ලක්ව තමන්ගේ ජීවිතය පූජා කරන්න සිද්ධ වුණා ඒක නිසා අපි විශේෂයෙන්ම මගේත් අපේ ගරු මන්ත්‍රීවරුන්ගේ ශෝකේ ඒ මැතුමාගේ පවුලේ අයටත් අපි ප්‍රකාශ කරන්න මුලින්ම මම ප්‍රකාශ කරන්න කැමතියි ඒ වගේම ගරු කතානායකතුමනි අද මේ යෝජනාව අපි පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරන්න අදහස් කරේ පහුගිය නවවෙනිදා මේ රටේ ඇතිවෙච්ච සිද්ධියෙන් මා ඇතුළු මේ රටේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මන්ත්‍රීවරු 74 දෙනෙක් ආණ්ඩු පක්ෂය ඒ වගේම විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරු 80 දෙනෙකුටත් ඒ වගේම පළාත් පාලන ආයතනවල ගරු සභාපතිවරුන්ට පළාත් පාලන නියෝජිතයන්ට ඒ වගේම අපේ පක්ෂය නියෝජනය කරපු විශාල පාක්ෂිකයන් ප්‍රමාණයක් දැඩි පීඩාවටත් ඔවුන්ගේ දේපල විශාල ප්‍රමාණයක් හානියට පත් වී ඇති මොහොතක තමයි ගරු කතානායකතුමනි මම මේ යෝජනාව මේ පාර්ලිමේන්තුවට ගේන්නේ විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා ඒ එදා ඒ බෞගේ නවවෙනිදා ඇතිවෙච්ච සිද්ධියෙන් මේ රටේ අපේ මේ රටේ දැඩි ජීවිත හානියට පත්වෙච්ච සහ දේපල හානියට පත්වෙච්ච සියලු දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම මං හිතන්නේ මෙතන සමාජයට අද විපක්ෂය හිතනවා ඇති අපිට මේ ප්‍රශ්නේ නැති නිසා අපිට මේකෙන් අපි මේ ගැන කතා කළ යුතු නැtei කියලා හිතනවා ඇති හැබැයි ගරු කතානායකතුමනි අපි තේරුම් ගන්න ඕන මේ කණ්ඩායම මෙහෙවපු දේශපාලන කණ්ඩායම විශේෂයෙන් මං ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා කවුද මේක මෙහෙව්වේ කියලා ඒ කණ්ඩායම මේ ඉන පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක්ගේ දේපල සහ ජීවිත හානි කරලා තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලය ලබා ගන්න නොහැකි වෙලාවක ඒ තර්ජනය කරලා මරලා දේපල විනාශ කරලා බලය ලබා ගන්න උත්සාහ වෙලාදී අපි සියලු දෙනාම මේක පරාජය නොකළොත් අද පුජ්‍යලිකෝ අපිට වෙච්ච දේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ මං අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මං ඉතාම වගකීමෙන් කියනවා මගේ නිවසට පහර දෙන්න සජබේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් වෙනත් දේශපාලන පක්ෂයක කිසිම සමාජිකයෙක් ආවේ නැහැ. මගේ ගෙදරට ප්‍රහාර එල්ල කරන්න සම්පූර්ණ සැලසුම් කරේ ජනතා විමුක්ති පෙරමුණ. මං අද මෙතන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු නැහැ. අදේ ජනතා විමුක්ති පෙරමුණේ මගේ ප්‍රාදේශ සභාවට ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයෙකුත් ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න සංවිධායකවරුකුත් පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක නිසා ඒ සිද්ධියට සම්පූර්ණ වාග්යන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ. මං කඩගාටු වෙනවා ගරු කතානායකතුමනි මට වයස අවුරුදු 8 දී තමයි මගේ ඉස්සරහා මගේ තාත්තට වෙඩි තියලා මරන්න ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම මගේ දරුවට වයස අවුරුදු 8 දී මගේ සියලුම මං මුළු ජීවිත කාලෙම මගේ දෙමව්පියන් මං මුළු ජීවිත කාලෙම එකතු කරපු මුළු ජීවිත කාලෙම ගොඩනගාපු ඒ සියලු දෙනා මගේ දරුවා ඉස්සරහා ඒ මගේ සියලුම දේවල් විනාශ කරලා දානවා ජනතා විමුක්ති පෙරමුණ. ඒක නිසා ගරු කතානායකතුමනි මම විශේෂයෙන්ම මේ ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා මගේ මෙතන ඉන්න සියලු දෙනාට මේ හානි වෙලා තියෙන මේ මන්ත්‍රීවරු ඉදිරියේදී කතා කරයි. හැබැයි පුජ්‍යලිකව මට වෙච්ච මේ හානියේදී මම පාර්ලිමේන්තුවේ එන්න කලින් ගෙයක් හදන්න පටන් ගත්ත 2008 මම 2011 දී මේ ගෙදරට ස්ලැබ් එක දා ගන්නවා. ලොකු ගෙයක් නෙවෙයි ගරු කතානායකතුමනි වර්ගාඩි 650යි තියෙන්නේ. ඊට පස්සේ මම 2014 දී මගේ ගෙදර මම වහලේ හදා ගන්නවා. ගරු කතානායකතුමනි මම මේ පාර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මම මේක ඉතාලම කනගාටුවෙන් කියන්නේ මගේ අම්මා දවසක් මීට අවුරුදු දෙකකට කලින් කිව්වා පුතේ කවදා හරි මම මැරුණම මගේ මිනිය තියාගන්න තැනක් උඹට හදාගන්න බැරි වුණා නේද කියලා. ඒක නිසා ගරු කතානායකතුමනි මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අපිට ලබා ගන්න පුළුවන් වුණා බැංකු ණයක්. මම ඒකේ රුපියල් ලක්ෂ 50ක ණයක් අරගෙන ඒ මගේ ගෙදර ඉතුරු අලුත් වැඩියා කටයුතු කරලා ඒ කාමරයත් සාලයත් මගේ ඔෆිස් කාමරයත් හදාගත්තේ මගේ තාත්තා මීට අවුරුදු 40කට කලින් හදපු ගේත් එතන තිබුණා. හැබැයි මේ බැංකුණයි වාරික 12ක් ගෙවෙනකොට පඩ තාම ඒකේ තව ලක්ෂ 38ක් ගෙවන්න තියෙනකොට ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාදරෙව් එදා ඇවිල්ලා මගේ ගෙදරට ගිනි තියන්න ඒ තරුණ පිරිසක් මෙහෙව්වා. ඉතින් අවාසනා තත්ත්වය එකක් මේ ගරු කතානායකතුමනි මගේ දරුවත් දරුවෝ දෙන්නත් මගේ අම්මත් මගේ බිරිඳත් දැඩි කම්පාවට පත් වෙලා තිනවා. මගේ අම්මා ඒ සිද්ධි වෙච්ච දාසෙලා එක වචනයක්වත් අද වෙනකන් කතා කරන්නේ නැහැ. මගේ දරුවෝ
රෑට නිින්දෙන් ගෑ ගහලා කියනවා අම්මේ ගේ ගිනි තියනවා ගිනි තියන්න දෙන්න එපා කියලා. ඒ වගේම මගේ දරුවා මගෙන් ඉල්ලනවා කරු කතානායකතුමනි තාත්තේ මාමලාට කියන්න මේ ගෙදරෙන් අරන් ගිය මගේ පොත් ටික ගෙනත් දෙන්න කියලා. ඔයා කිව්වොත් ඒවා ගෙනත් දෙයි කියලා. අපි කොහොමද කරු කතානායකතුමනි අපේ දරුවන්ට අපේ බිරිඳවරුන්ට අපේ අම්මලාට අපේ දෙමව්පියන්ට මුණ දෙන්නේ. ඒ වගේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට මා ඇතුළු විශාල ප්‍රමාණයක් අද පත් කරලා තියෙනවා. ඒක නිසා කරු කතානායකතුමනි මම මෙතෙන්දී මං අද දන්නවා මේ මගේ නිවසර එල්ල කරන් ප්‍රහාර එල්ල කරන් ආපු පිරිස අඳුරගෙන තියෙනවා. හැබැයි ඒකෙදි විශේෂම ජනතා විත්ති පෙරමුණ සම්පූර්ණ මේක මෙහෙवला. හැබැයි අර අහිංසක දෙමව්පියන්ගේ 6-4 දන්නේ නැති අවුරුදු 20-30 දරුවෝ විශාල ප්‍රමාණයක් අද මේකට අත්අඩංගුවට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ දරුවෝ දන්නේ නැහැ මේ අය 71 මෙහෙව්වා 88-89 මේ රටේ තරු පිරිස මෙහෙवला විනාශ කරා තරු පිරිස. හැබැයි අදත් මේ මෙහෙයුම සම්පූර්ණම ජනතා විත්ති පෙරමුණේක වාක්‍යයෙන් බාර ගන්න ඕන. ගරු කතානායකතුමනි මට තියෙන කනගාටුව මගේ ගෙදරට ඒ ප්‍රහාර එල්ල කරන්න එනවා කියලා පැය 3කට කලින් මම දන්නවා. මම පොලිසිය ස්ථානාධිපතිතුමාට කතා කරලා කිව්වා. කතා කරලා ගොම් පොලිසිය 40ක් පමණ ඇවිල්ලා හිටියා. මට තියෙන මගේ ගෙදර ගිනි තියනකම් ඇයි පොලිසිය බලාගෙන හිටියේ කියන එක එදා ඒ ගිනි තියන්න එනකොට ගමේ මගේ සහෝදර ජනතාව දුවගෙන ආවා මේක බේරගන්න. පොලිසිය ස්ථානාධිපතිතුමා කිව්වා ඔයාලා කරුණා කරලා යන්න අපි බලා ගන්නම් මෙතන සාමයේ කඩ වෙන සිද්ධියක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ පොලිසිය 40 දෙනා බලයින්දි ගෙට ගිනි තිබ්බා. ඒ වගේම මගේ ගෙදර රාජකාරී හිටපු නිලධාරි දෙන්නට පොලිස් ස්ථානාධිපතිතුමා උපදෙස් දුන්නා තුවක්කු දෙක පෙට්ටියට දාලා තමුසල පැත්තකටලා ඉන්න කියලා. ඒ වගේ මෙතෙන්ට ආවා ඩිවිෂන් 1 හේරත් කියලා මහත්තයෙක්. ඇවිල්ලා හිට පොලිස් නිලධාරි 40 දෙනාට කිව්වා ඔයාලා සියලු දෙනා තුවක්කු ටික වාහනේට දාලා පැත්තකට වෙන්න කියලා. මගේ ගෙදර තිබුණු වාහනේ අරයි යන්න හදනකොට පොලිසිය ඒක ගෙනියන්න දුන්නේ නැහැ. හැබැයි ගමේ තරුණේ බලෙන් අරගෙන ගිහිල්ලා ඒ වාහනේ බේරගත්තා. ඒ වගේම ගෙදර තිබ්බ විදුලි පහන් ටික පොලිසිය නිව්වා. මගේ ගේ ළඟ පාරේ ලයිට් කනුවල ගාලා තිබ්බ ලයිට් ටික පොලිසිය නිව්වා. නිවලා ඒ ආපු මිනිස්සුන්ට මගේ ගෙදර කුඩු කරන්න මගේ ගෙදර මහා ලොකු වඩනා කියන දේවල් තිබ්බේ නැහැ. ටේබල් පෑන් එකක්, ස්ටූල් එකක්, පුටු සෙට් එකක්, ඒ වගේම බෆල් සෙට් එකක්, ටීවියක් වගේ දේවල් තිබුණේ. ඒ සියල්ල බැඳගෙන ඇවිල්ලා ඕයිසි මහත්තයයි කකුල් දෙක ළඟ තියලා තමන්ගේ මෝටර් සයිකල් වල බැඳගෙන යනකම් පොලිසිය එක අවස්ථාවක්වත් උත්සාහ කරේ නැහැ ඒක නවත්තන්න. ඒ වගේම විනාඩි 35ක් ගෙදර තිබ්බ බඩු ටික හොරා කාලා වාහනවල පටවගෙන ගිහිල්ලා තව විනාඩි 45ක් මගේ තිබුණු සකල සබාවම ගිනි තියලා ගෙදර තිබ්බ බඩු ටික හොරා කාලා ගිනි තියනකම් විනාඩි 45ක් ගිනි ටික අඩුම ගානේ මං අද සතුටු වෙනා එක පොලිස් නිලධාරියෙක් හරි කිව්වනම් උඹලා ගිනි තියන්න එපා. මං ඔයසි මහත්තයර කතා කරලා කිව්වා තරුණ පිරිස ආවේග වෙලා ඇති ඔයසි මහත්තයා ගෙදර බඩු ටික කුඩු කරන්න දෙන්න එයාට. හැබැයි මම මුළු ජීවිත කාලෙම ගොඩනගා තමයි ගෙට ගිනි තියන්න දෙන්න එපා කියලා. හැබැයි ගරු කතානායකතුමනි ඒ පොලිසිය ඔයසි මහත්තයත් එතෙන්ට ඇවිල්ලා හිටපු හේරත් කියන ඒ වන් මහත්තයා දෙන්න ඒ කලහකාරී පිරිසට මගේ සහෝදරය ඇවිල්ලා කිව්වා මෙහෙම එනවා කිව්වම එයාලා කිව්වා කියලා දෙනවා පොලිසිය එන පිරිස මං දන්නවා අපි බලා ගන්නම් ඔයාලා සද්ද නැතුව ඉන්න කියලා. හැබැයි මුළු ගේම අලු ගොඩක් බවට පත් කරලා තියෙනවා. හැබැයි ඒක නිසා කතානායකතුමනි මං වගේ මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක්ට අදේ තත්ත්වයේ අත්වෙලා තියෙනවා. මං ඉල්ලනවා ඔබතුමාගෙන් මම විශේෂයෙන් පොලිස්පතිතුමාටත් පැමිණිලක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආපු කලහකාරී පිරිසට මේ අවස්ථාව දුන්න ඒ ස්ථානාධිපතිතුමාට අනිවාර්යෙන් නීතිය කරන්න ඕන. මොකද අර ජනතා වික්ති පෙරමුණේ උසගැන්වීම මත ආපු ඒ තරුණයන්ට වඩා මං බලාපොරොත්තු වෙනවා දැන් මට නැති වෙන්න දෙයක් නැහැ. මං අද මහපාරට වැටලා ඉවරයි. මගේ දරුවෝ දෙන්නත් මගේ බිරිඳත් මගේ අම්මත් මහපාරට වැටලා ඉවරයි. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳන් මගේ අම්මා අද වෙනකන් කතා කරන්නේ නැහැ. මං දන්නේ ඒක මට සමාව මට අම්මගේ සමාව ලැබෙයිද කියලා අම්මා මිය ගියාට පස්සේවත්. මොකද මං දේශපාලට ඇවිල්ලා මං වරද්දක් කරලා නැහැ. මං ප්‍රාදේශ සභාවේ සභාපති වෙලා තියෙනවා. මම පළාත් සභාවේ මන්ත්‍රීවරයා විදියට ඊට පස්සේ මම පාර්ලිමේන්තුවට ආවා. මං ඉතාම ප්‍රසිද්ධිය කියන්නේ මට කොහේ හරි වැලි පර්මිට් එකක් තියෙනවා නම් මට කොහේ හරි ගල් කොරියක් තියෙනවා නම් මට කොහේ හරි පස් පර්මිට් එකක් තියෙනවා නම් මට කොහේ හරි බාර් එකක් තියෙනවා නම් මං කොහේ හරි කොන්ත්‍රාත් කරලා තියෙනවා නම් ගරු කතානායකතුමනි මං අද ලෑස්ති මෙතනින් අයින් වෙලා යන්න. හැබැයි මං හේන් කොටලා කුඹුරු කොටලා මගේ මුළු ජීවිත කාලෙම ගොඩනගාගත්ත දේවල් මගේ ඇස් දෙක ඉස්සරහා නැති වුණාම මට මේක දරා ගන්න බෑ කරු කතානායකතුමනි. මං තීරණය කරා ඉදිරියේදී මේ රටේ තවදුරටත් දේශපාලනය කරවද නැද්ද නැත්තම් මගේ බිරිඳටත් මගේ දරුවෝ දෙන්නටත් මගේ අම්මටත් සාධාරණයක් කළා මෙතනින් අයින් වෙලාද යනවාද කියලා තීරණය මං ඉදිරියේදී ගන්නවා කතානායකතුමනි. නමුත් මං ඔබතුමායින් ඉල්ලන්නේ ඒ අවස්ථාවේදී මගේ විනාශය කරන්න 1.1 වත් ඒක පාලනය කරන්න උත්සාහ කරේ නැහැ.
संविधानात्मक कल्याण मंगे का वाक्य में मगे के दट यूएम पी के बाद ये वागे अनेको साजे पे बात कौरुत मगे के दट कह हुए मेके बिल संपूर्ण जनता युक्ति पर मुने मगे मे हुए मगे वाक्य की मंगे एक निशा मे संविधानात्मक कल्य होया गंडोड़ गरु कथा ना कि तुमने एक निशा उब तुम अतुलू मे इन पार में तो सिर दिन मंग इलाने मे दे मट अद उना मे दे मे पार में तो मंत्री उना हेट उबट वे पुलवा मेरा टे सामान मिल सुन रहे पुलवा मेरा टे राज निदार वे पुलवा एक निशा एक वलक्वा गंड अभी पीवर गते युतुई त्रस्तवादे अभी पराजय कल युतुई त्रस्तवादे त्रस्तवादे पीड़ित युतुई अभी कीर दे तेरे नत्ता प्रजातंत्रवादी विधि एंड हिता ने बैना प्रजातंत्रवादी विधि अभी एंड आराधना कल वेडक ने त्रस्तवादे आट गर्व कथा ना के तुमने त्रस्तवादे पीड़ित एक निशा मेक पीड़िपास सीटबु ए सीएलुम संविधानात्मक कल्य अभी सुहागन उठ दंडुअंकर अद अब आरक्षा अग्नि कर तुम्हें अभी अद हंगल इन्े अब पारे अड़े अभी मुन वरद अभी मिनसु प्रश्न जीवत् मिनसु अभी उदय डहर मिनसु प्रश्न अभी रेट निदा मिनसु प्रश्न अब विलाकर अभी वगे अवंको देश पालने आयट आरक्षा अग्दे बैना अभी मे मंत्री आरक्षा अद्दे बैना अभी कोहमद पार्मेन्न गार कथा नायक तुम्हारी अवसान विद्य मे सिद्धिया पील स्वया बला पार्मेन् विशेष तेरी कारक सभा पत्कर पत्कर मे सिद्धिया पील संपूर्ण वार्ता मेरटे मिनसु कऊद करे समस्त मिनसु मेकड़ वाक्यांड मन योजना दिगाम डिस्ट्रिके हेम मिनियक मेकड़ वाक्यांड दशम पिरीसा करबु दे समस्या वाक्य तू नत कथा तुमने विश्वास साधार परीक्षण इन वगेम मंगे असर वेच अद गेति महापारट वेटू इंड तेनाति मे मंगे पारमे मंत्री वरुट इता कड़ी मे मुल जीवित काल में कर देवा अपे शील देवाई गर कथा ना तुमने उपेन साहति के इंदला अद्यापन साहति के इंदला ఎందుకని ఇటుపు మగే నోనై దరువ దెన్న ఎందుకని ఇటుపు అందుం తున వితర ఇతురుని అందుం తున వితర ఇతురుని ములు గేమ గినిపత్ తెలై తిం మం వగే హేమ అసర్ వెచ్చ మే సహోదర పార్లమెంట్ మంత్రి వరు ఉంటత్ ఏ వగేం పలత్పాల నియోజిత వరు ఉంటత్ ఏ వగేం ఏకెం హానిడ పత్తి మే రటే హేమ పురువేసి కుటమ ఏ వంది ముదలక్ లబా దెండ కడయతు కరన్న కిని ఇల్లిమ మం ఒబతుమాగినుత్ గరు అగమత్తుమాగినుత్ జలాధిపతిమా ఏతులు మే సీలు దినాగి మిల్లమిం అవసాన విదిన మే సిద్ధి నిసా జీవిత హాని వెచ్చ इवागे देपल हाँ सहोद मगे बलवत् कनगाट प्रकाश कर मन भूमि स्तुति।